අපි හැමෝම වගේ පාඩම් කරන්නේ එක්සෑම් එක හොඳට ලියලා හොඳ ප්‍රතිඵලයක් අරන් එක්සෑම් එකෙන් හොඳට පාස් වෙන්න ඕන නිසා. ඉතින් මේ විදියට එක්සෑම් පාස් වෙන්න පාඩම් කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. මම ඒ ගැන ඔයාලට වීඩියෝස් කිහිපයකුත් ගෙනල්ලා දීලා තියෙනවා. ඉතින් මේ අතරින් ගොඩක්ම ප්‍රතිඵලදායක වෙන්නේ විද්‍යාත්මකව තහවුරුණු ක්‍රම වලට අනුව පාඩම් කරන එක. ඉතින් මම ඔයාලට අද වීඩියෝ එකෙන් අරගෙන ඉන්න හිතුවා මම මීට කලින් කියලා නැති විද්‍යාත්මකව තහවුරුණු පාඩම් කරන්න පුළුවන් ක්‍රම පහක් ගැන. ඉතින් ඒක නිසා ඔයාලා අද වීඩියෝ එක ඉවර වෙනකම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් වැඩි කතා නැතුවම අපි යමු අද වීඩියෝ එකට. පළවෙනි එක තමයි පිග්මේලියන් ඉෆෙක්ට් කියලා කියන්නේ. ඒකෙන් කියන්නේ අපි වැඩිපුර බලාපොරොත්තු තියාගන්න තරමට අපිට හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන් කියන එක. ඔයාලා කියමනා අහලා ඇති මට පුළුවන් කියලා කියන කෙනත් මට බෑ කියලා කියන කෙනත් දෙන්නම හරි කියලා. ඔයාලා හිතලා බලන්න ඔයාලා මොකක් හරි වැඩක් ඔයාලට කරන්න පුළුවන් කියලා හිතුවොත් එහෙම ඔයාලේ වැඩේ කරන්න උනන්දු වෙනවා. උනන්දු වෙලා ඔයාලට ඒක පුළුවන් කරගන්න කොහොම හරි ඒක කරනවා. හැබැයි ඔයාලා හිතුවොත් ඔයාලට මොකක් හරි වැඩක් කරන්න බෑ කියලා ඔයාලා ඒක කරන්න මහන්සි වෙන්නෙත් නැහැ. මොකද ඔයාලා හිතන්නේ ඔයාලට ඒ වැඩේ බෑ කියලානේ ඔයාලේ වැඩේ අතහැරලා දානවා. ඉතින් එක්සෑම් එකට පාඩම් කරන එකත් අන්න ඒ වගේ. අපි කොහොම හරි එක්සෑම් එකට ඒකක් ගන්නවා අපිට කොහොම හරි එක්සෑම් එකේ හොඳ ප්‍රතිඵලයක් අරගෙන පාස් වෙන්න පුළුවන් කියලා හිතුවොත් එහෙම අපි ඒ දේ කරන්න මහන්සි වෙනවා. අපි ඉතින් මහන්සි වෙලා පාඩම් කරාම අපේ එක්සෑම් එකේ ප්‍රතිඵල ටිකක් වැඩි වෙනවා. ඒ විදිහට අපේ ප්‍රතිඵල වැඩි වුණාම අපි ඊළඟ සැරේත් කොහොම හරි අපිට ඒක පුළුවන් කරගන්න තවත් වැඩි දියුණු කරගන්න අපි තවත් තවත් මහන්සි වෙනවා. මේක හරියට චක්‍රයක් වගේ. ඉතින් අපි අපිට පුළුවන් කියලා හිතන තරමට අපි ඒකට උනන්දු වෙනවා වැඩි. මහන්සි වෙලා වැඩ කරන්න හදනවා වැඩි. ඉතින් ඒක නිසා ඔයාලා එක්සෑම් එකකට පාඩම් කරනකොට අනිවාර්යයෙන්ම හිතන්න ඔයාලා මේ එක්සෑම් එකෙන් ඒකක් ගන්නවා කියලා. ඉතින් ඔයාලට මේකට උනන්දුව ඇති කරගන්න මොටිවේෂනල් වීඩියෝස් එමත් නැත්නම් කෝට්ස් වගේ දේවලුත් බලන්න පුළුවන්. ඔයාලා උදේට බාත්รูම් එකට යනකොට ෆෝන් එකකින් එක එක සින්දු අහන්නේ නැතුව ඔයාලට පුළුවන් මොටිවේෂනල් වීඩියෝ එකක් දාගෙන එමත් නැත්නම් මොටිවේෂනල් පොඩ්කාස්ට් එකක් දාගෙන ඒක අහන්න. එතකොට ඔයාලට එදා දවසේ වැඩ සාර්ථකව කරගන්න උනන්දුවක් ඇති කරගන්න පාඩම් ටික හරියට කරගන්න පුළුවන්කමක් ඇති වෙනවා. දෙවෙනි එක තමයි බ්ලූම්ස් ටැක්සොනොමී කියලා කියන්නේ. ගොඩක් අය පාඩම් කරනවා කියලා කරන්නේ පාඩමේ තියෙන කරුණු මතක තියාගන්න හදන එක. එක්සෑම් එකේදී ඒ පාඩමෙන් ප්‍රශ්න අහන නිසා ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න නම් පාඩමේ තියෙන කරුණු මතක තියාගන්න ඕනි කියලා කොහොම හරි ඒ දේවල් මතක තියාගන්න තමයි ගොඩක් අය ට්‍රයි කරන්නේ. හැබැයි ඊට වඩා පාඩමෙන් එහාට ඒ කරුණු ගැන හිතන්න යන්නේ නැහැ. එහෙම වුණාම අපි පාඩම් කරන්නේ මතක තියාගන්න නිසා ඒ කරුණු හැමතිස්සෙම අපේ ෂෝට් ටර්ම් මෙමරි එකේ තමයි තියෙන්නේ. ඒක නිසා අපි පාඩම් කරන දේවල් ඉක්මනටම අමතක වෙන්නත් පුළුවන්. මොකද අපි මතක තියාගන්න හිතාගෙන පාඩම් කරන නිසා. හැබැයි මේ බ්ලූම්ස් ටැක්සොනොමි කියන ක්‍රමයට අනුව පාඩම් කරාම අපිට ඒ පාඩම් කරන දේවල් ඉක්මනටම ඉගෙන ගන්න පුළුවන් වගේම තමයි එක්සෑම් එකේදී ලේසියෙන්ම මතක් කරගන්නත් පුළුවන්. 1956 වර්ෂයේ ඇමරිකන් සයිකොලොජිස්ට් කෙනෙක් වුණු බෙන්ජමින් බ්ලූම් කියන පුද්ගලයා තමයි මේ සංකල්පය හඳුන්වලා දීලා තියන්නේ. මේකේ පියවර කිහිපයක්ම තියෙනවා. රිමෙම්බරින්, අන්ඩර්ස්ටෑන්ඩින්, ඇප්ලයින්, ඇනලයිසින්, ඉවැලුවේටින්, ක්‍රියේටින් තමයි මේකේ තියෙන පියවර ටික. ඉතින් ගොඩක් අය මේක කරාට මේකේ තියෙන හැම පියවරක්ම කරන්නේ නැහැ. අපි පාඩම් කරනවා කියලා මේකේ තියෙන පළවෙනි පියවර එහෙමත් නැත්නම් පියවර දෙක විතරයි ගොඩක් අය කරන්නේ. හැබැයි අපි මේ පියවර ටික ඔක්කොම හරියට කරොත් එහෙම අපිට අර මම කලිනුත් කිව්වා වගේ පාඩම් කරන දේවල් ඉක්මනටම ඉගෙනගෙන ඒ දේවල් අපේ දීර්ඝකාලීන මතකයේ තැම්පත් කරගන්න උදව්වක් වෙනවා. ඉතින් ඔයාලට මේ බ්ලූම්ස් ටැක්සොනොමි කියන සංකල්පය ගැන තවත් වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් ඒක හරියටම වෙන්නේ කොහොමද කියලා ඒකේ පියවර හතේදී කරන්න ඕන දේවල් මොනවද කියලා දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම මේ ගැන වෙනම වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම්. තුන්වෙනි එක තමයි ලෝකස් රූල් කියලා කියන්නේ. 1998 වර්ෂයේ කොලොම්බිය යුනිවර්සිටි එකේ වයස අවුරුදු 10-11 අතර වයස් කාණ්ඩවල ඉන්න ළමයි කීප දෙනෙක් අරගෙන එයාලව කණ්ඩායම් දෙකකට බෙදලා එයාලගෙන් එක්ස්පරිමන්ට් එකක් කරා. ඒකෙදි ඒ කණ්ඩායම් දෙකටම ටිකක් අමාරු පසල්ස් කිහිපයක් විසඳන්න දුන්නා. ඒ පසල්ස් ටික හරියට හැදුවට පස්සේ ඒ කණ්ඩායම් දෙකෙන් එක කණ්ඩායමක හිටපු ළමයින්ට කිව්වා එයාලා හරිම දක්ෂයි, ඔයාලා මහන්සි වෙලා වැඩ කරපු නිසා ඔයාලට මේ පසල් එක හරියට හදාගන්න පුළුවන් වුණා. ඔයාලගේ උනන්දුව කැපවීම නිසා තමයි ඔයාලා දක්ෂ වෙලා තියෙන්නේ කියලා.
අනිත් කණ්ඩායමට කිව්වා ඔයාලා ඉපදිලාම තියෙන ඒ දක්ෂකම ඇතුව ඔයාලට ඕනම දෙයක් ලේසියෙන් කරන්න පුළුවන් ඔයාලා ඉපදෙනකොටම දක්ෂව වෙලා තමයි ඉපදිලා තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ආපහු ඒ ළමයි ගෲප්ස් දෙකට පසල්ස් වගේක් තෝරගෙන කැමති එකක් තෝරගෙන හදන්න දුන්නා. ඒ පසල්ස් අතර ලේසිම පසල්ස් සාමාන්‍ය තරමේ පසල්ස් හා හදන්න අමාරු පසල්ස් කියලා කොටස් තුනක් තිබුණා. ඉතින් අර නැචරලි ටැලන්ටඩ් එහෙමත් නැත්නම් ඉපදෙනකොටම දක්ෂයි ඔයාලා හැකියාවක් එක තමයි ඉපදිලා කියලා තියෙන කියපු ළමයි වැඩිපුරම තෝරගත්තේ ලේසි පසල් එකක් හදන්න. හැබැයි අර උත්සාහයෙන් මහන්සි වෙලා ඔයාලා මහන්සි වෙලා වැඩ කරපු නිසා දක්ෂයි කියලා කියපු කණ්ඩායමේ ගොඩක් අය අමාරු පසල්ස් කරන්න තෝරගෙන තිබුණා. ඊට පස්සේ ආපහු ඒ දෙගොල්ලොත් එක්ක කතා කරලා බැලුවම අර ඉපදෙනකොටම දක්ෂතාවයක් එක්ක ඉපදුනා කියලා අපි කියපු ළමයි ටික එයාල කිව්වේ එයාලට මේ පසල්ස් හදන වැඩේ ටිකක් කම්මැලි එයාලට ඉක්මනටම හදන්න පුළුවන් කියලා. හැබැයි අර මහන්සි වෙලා වැඩ කරපු නිසා දක්ෂයි කියලා කියපු ගෲප් එකේ ළමයි කිව්වේ එයාලට මේක විනෝදජනකයි එයාලා හදන්න ආසයි ඒක නිසා තමයි අමාරු පසල්ස් තෝරගත්තේ කියලා. ඉතින් අපි පාඩම් කරන එකත් හරියට මෙන්න මේ වගේ. අපි කරන දේවල් වලට අනුව තමයි අපිට ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ කියන්නේ හැම දෙයකම කන්ට්‍රෝල් එක තියෙන්නේ අපේ අතේ. අපි පාඩම් කරොත් අපිට හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. අපි පාඩම් කරේ නැත්නම් අපිට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඔයාගේ එක්සෑම් එකට ලැබෙන ප්‍රතිඵල අඩු වෙන්න හේතුව ඔයාලගේ ටීචර්වත් එහෙමත් නැත්නම් මේ විෂයේ තියෙන අමාරුකමවත් නෙමෙයි. ඒකට හේතුව වෙන්නේ ඔයාම තමයි. ඔයා හරියට මහන්සි වෙලා කැපවීමෙන් ඒ පාඩම පාඩම් කරපු නැති නිසා තමයි ඔයාලට ඒ පාඩමට ලකුණු අඩු වෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලා හිතන්න ඕනි ඊළඟ එක්සෑම් එකේදී ලකුණු වැඩි කරගන්න ඔයාලා කරන්න ඕන මොනවද කියලා. ඉතින් ඔයාලා මේ විදිහට මහන්සි වෙලා වැඩ කරන්න ඕන මොනවද කියලා හිතලා හැම විෂයකටම එක වගේ මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ ඒ හැම විෂයකටම ලකුණු වැඩි කරගන්න ඕනේ. ඉතින් ඔයාලා ඔයාලගේ විදිහට වැඩ කරොත් මහන්සි වෙලා වැඩ කරොත් තමයි ඔයාලාට ඒ කන්ට්‍රෝල් එක තියෙනවා කියලා හිතාගත්තොත් තමයි ඔයාලට හැම විෂයකටම සාර්ථක ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නේ. හතරවෙනි ක්‍රමය තමයි මෙතඩ් ඔෆ් ලොසි කියලා කියන්නේ. මේ ක්‍රමයේදී වෙන්නේ ඔයාලට මතක තියාගන්න ඕන දේවල් ඒ පරිසරයට ඔයාලා ගිහිල්ලා මනසින් ඒක ඇවිදින ගමන් ඒ දේවල් මතක තියාගන්න එක. උදාහරණයක් විදියට ඔයාලට කාමරයක තියෙන දේවල් මතක තියාගන්න කියලා කාමරයක් ළඟට එක්කන් ගිහිල්ලා විනාඩි 5ක කාලයක් දෙනවා කියලා හිතන්න. ඉතින් ඒ කාමරේ බඩු ගොඩක් තියෙනකොට ඔයාලා එහෙම් මෙහෙම් බැලුවා කියලා ඒ කාමරේ තියෙන දේවල් විනාඩි 5ක් ඇතුළත හැම දෙයක්ම මතක තියාගන්න ඔයාලට බැරි වෙයි. හැබැයි ඔයාලා ඒ කාමරේ දොර ළඟ ඉඳලා පිළිවෙලට කාමරේ වටේට ඇවිදගෙන යන ගමන් ඒ තියෙන බඩු මතක් තියාගත්තොත් එහෙම ඔයාලට ආපහු මතක් කරනකොටත් ඒ දේවල් ලේසියෙන් මතක් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔයාලා කාමරේ දොර ළඟ ඉඳන් යනකොට මුලින්ම මේසෙ තියෙනවා ඊට පස්සේ පුටුව පහු කරන් යනවා ඊට පස්සේ ඩස්බින් එකක් තියෙනවා ඊට පස්සේ කබඩ් එක තියෙනවා අන්න ඒ විදියට ඔයාලා ඒ කාමරේ වටේ මනසින් ඇවිදින ගමන් ඒ දේවල් මතක තියාගත්තම ඔයාලට ඒ දේවල් ඉක්මනටම මතක හිටිනවා. ඉතින් ඔයාලා පාඩම් කරනකොටත් ලිස්ට් එකක් වගේ දෙයක් ඔයාලට පාඩම් කරන්න තියෙනකොට මනසින් ඒ දේවල් එක එක තැන්වල තියලා ඒක වටේ මනසින් ඇවිදින ගමන් ඔයාලට පුළුවන් ඒ දේවල් මතක තියාගන්න try කරන්න. එතකොට ඔයාලට ලේසියෙන්ම ඒ දේවල් මතක තියාගන්න පුළුවන්. මේක ගොඩක් හොඳයි ඔයාලගේ මතකයේ දියුණු කරන ක්‍රමයක් විදියට. ඔයාලගේ මතකයේ ඔයාලට දියුණු කරගන්න ඕන නම් පොඩ්ඩක් ඔයාලා මේ ක්‍රමය try කරලා බලන්න. එතකොට ඔයාලට ලේසියෙන් පාඩම් කරන දේවල් මතක තියාගන්න පුළුවන් වගේම ඔයාලගේ මතක ශක්තියත් වැඩි දියුණු කරගන්න පුළුවන්. පස්වෙනි ක්‍රමය තමයි rote learning කියලා කියන්නේ. ඉතින් මේකෙදි වෙන්නේ එකම දේ ආපහු කියවන එකෙන් එහෙමත් නැත්නම් ආය ආය කරන එකෙන් ඒ දේවල් මතක තියාගන්න එක. මේක ගොඩක් හොඳයි ඔයාලට පාඩමක මූලිකම කරුණු ටික මතක තියාගන්න. උදාහරණයක් විදියට ඔයාලා පොඩි කාලේ ගුණන වගුව එහෙමත් නැත්නම් චක්කරය පාඩම් කරනකොට කොහොමද පාඩම් කරේ කියලා හිතලා බලන්න. ඔයාලා චක්කරය ආපහු මතක හිටින කම්ම කියෙව්වා. ඔයාලා ඒ විදිහට කියවනකොට ඔයාලට ඒ දේවල් ඉක්මනටම මතක හිටිනවා. ඊට පස්සේ අවද්දිතාවගුව එහෙම පාඩම් කරනකොටත් ඔයාලා ආපහු පිළිවෙලට කියවගෙන යනකොට තමයි ඔයාලා ඒ දේවල් මතක තියාගන්නේ. ඉතින් මේක හරියට කටපාඩම් කරනවා වගේ වැඩක්. ඒක නිසා පාඩමේ මූලික කරුණු විතරක් ඔයාලට මතක තියාගන්න ඕන නම් මේ ක්‍රමය හොඳයි. ඉක්මනටම මතකත් හිටිනවා. හැබැයි පාඩමේ ගොඩක් ගැඹුරට යනකොට ඔයාලට මේ රෝඩ් ලර්නින් කියන මෙතඩ් එකෙන් පාඩම් කරලා හරියන්නේ නැහැ. මොකද මූලික කරුණු මේ විදියට පාඩම් කරන්න පුළුවන් වුණාට ගොඩක් ගැඹුරට යනකොට ඔයාලා ඒ දේවල් තේරුම් ගන්න ඕන නිසා. ඒක නිසා ඔයාලට පුළුවන් පොඩි පාඩමක් නම් තියෙන්නේ මූලික කරුණු ටික මතක තියාගන්න රෝඩ් ලර්නින් ක්‍රමයක් පාවිච්චි කරලා බලන්න. මීට කලින් මම ඔයාලට කියලා දීපු නැති අලුත්ම පාඩම් කරන්න පුළුවන් විද්‍යාත්මකව තහවුරුණු ක්‍රම පහක් තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දුන්නේ.
ඉතින් ඔයාලා මේ ක්‍රමවලින් මොන ක්‍රමයේද try කරලා බලන්නේ කියලා ඒ ගැන පහලින් comment එකක් දාන්න. ඔයාලට ඒ දේවල් හරි ගියාද එහෙමත් නැත්නම් මේ ක්‍රමයට පාඩම් කරනවට ඔයාලට පාඩම් කරගන්න බැරි වුණාද කියලා comment එකක් දාන්න. මොකද මේ හැම ක්‍රමයක්ම හැමෝටම හරියන්නේ නැති වෙන්න පුළුවන්. එක එක්කෙනාගේ පාඩම් කරන විදිය මතක තියාගන්න ශක්තිය වෙනස් නිසා. ඔයාලට හරි ගියේ මොන ක්‍රමයේද කියලා ඔයාලා පහලින් comment එකක් දාන්න. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු.